කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති මෙම වැඩසටහනේදී තවත් අංශ කීපයක් කෙරෙහිද අවධානය යොමු කර තිබුණා. මේ ඉදිරිපත් කිරීමේදී මම දැක්ක තවත් වැදගත් අංශයක්. ඒ තමයි කිරි කර්මාන්තය, ඒ වගේම බිත්තර, ඒ වගේම අභ්‍යන්තර ජලාශවල මසුන් නැති කිරීම. දැන් අපිට ඒ අංශ කෙරෙහි තමයි වැඩිම අවධානය යොමු කරන්න ඕන. ඊළඟට අපිට තවත් අභියෝගයක් තිබුණා. මට අලුතෙන් පැවරිච්ච අමාත්‍යාංශයේ තේ අපේ නිෂ්පාදනයේ අඩු වෙලා තිබුණා. තේ වලින් ලැබෙන ආදායමත් අපිට අඩු වෙලා තිබුණා. දැන් ඒ වෙනුවෙන් අපි කඩිනම් පියවරක් ගත්තා තේ වලට පොහොර සානාධාරයක් දෙන්න. රුපියල් 2000ක පොහොර සානාධාරයක් දෙන්න අපි කටයුතු කරා. මොකද අපි බැලුවා මාස 6කින් අපිට තේ අස්වැන්න වැඩි කරගන්න පුළුවන් ක්‍රමවේදයකට යා. දැන් මම සාකච්ඡා කරා ජනාධිපතිතුමාත් අපේ ඒ අංශය අදාළ නිලධාරීන් සමග. මම ළමන සතිය වෙනකොට තවත් තේ ගොවීන්ට සුබ පණිවිඩයක් අපිට නිකුත් කරන්න පුළුවන් මේ සානාධාර මුදල තවත් වැඩි කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.